ඉතින් කොහොමද ඔයාලට මේ තියෙන අපේ මාළු ටැංකිය? ඒක දැන් ටිකක් අපිරිසිදු වෙලා වගේ. හැබැයි මේ වතුර කොළපාට වෙන හේතුව නම් දන්නේ නැහැ. මම නම් හිතන්නේ අවුව නිසා කියලා. කවුරු හරි එකට මහක්කාරී ක්‍රමයක් තියෙනවා නම් එහෙම වතුර කොළපාට වෙන්නේ නැතුව තියාගන්න කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම හොයනවා, ඒක නම් දන්නේ නැහැ. හෙවන ඕනි කියන ඒත් මෙතන හෙවනක් නම් නැහැ. ඉතින් ගස් නම් නැහැ. ඒ හින්දා දන්නේ නැහැ. මේ වගේ මාළු ටික මුලින්ම අල්ලලා බකට් දෙකට දාලා පස්සේ ඉතින් අපි සුද්ධ කරලා අතු ගාලා එහෙම හපා වතුර පුරවනවා. අපි ගාව ජයන්ට් ගුරාමිලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියට හොඳට හැරිලා පීනන්න පුළුවන් මට්ටමට නිකන් ටැංකියට වතුර දාලා තමයි අපි හැමදාම ටැංකිය ඇස් කරද්දී දෙන්නව දාන්නේ. නැත්තං ඉතින් එයාලගේ කොරපොතු ගැලවෙනවා, තුවාල වෙන්න බලනවා. ඒක නිසා එහෙම තමයි දාන්නේ. අයින්න අපි ගාව කාෆ්ලා කැට්ෆිෂ්ලා ඒ කට්ටිය දැන් ඉතින් පොඩි වතුර ප්‍රමාණයක් තිබුණහම ඇති. කොහොමත් හැමෝම දාන්න කලින් අපි අඩියක් විතර වතුර පුරවල තමයි මෙයාලව දාන්නේ. එතකොට යාලට අපහසුකුත් නෑනේ. ඉතින් ඔහොම බකට් වලට වෙලා ඉන්නවා. මේ කාෆ්ලා නම් අපි දැන් දැම්මා. යාලනම් හොඳට පීනනවා. ඉතින් අද යාලට සතුටු ඇති. අපි මාල් ටැංකි අස් කරා. මේ පේනව නේද? මේ ඉන්නේ අපි ගාව ඉන්න ජයන්ට් ගුරාමි. මේ වගේ දෙන්නෙක් හිටියා රෝස පාට. හැබැයි එක්කෙනෙක් නම් මැරුණා. දැනට ඉන්නේ පිරිමි සතා විතරයි. ගෑනු සතා මැරුණා. අපි තාව සතෙක් ගෙනාවා. ඉතින් ඒක නිසා මේ එයා නම් කළු පාටයි. එයා ජයන්ට් ගුරාමි කෙනෙක් තමයි. මේ ඉන්නේ එයා. එයාත් ඉතින් තාම දෙන්නම ඇදේට තමයි පීනන්නේ. මොකද වතුර මදි. මෙයාට ඉතින් අඩි දෙකක් විතර ලොකු වෙනවා. මුලින් අපි මේ හැමෝම චූටි විදුරු ටැංකිය වල තමයි හැදුවේ. පස්සේ ඉතින් සුද්ධ කරන්න අමාරුයි. අනික ගොඩක් ඉඩමදි. ලොකු මාළුවා නම් අඩි 2 අඩි 3 කියන ලොකු ටැංකියක තමයි ජයන්ට් ගුරාමි හැදුවේ. ඒත් එයාලට ඒ ටැංකිය මදි කියලා හිතුණා. ඉතින් හිර කරලා තියන්න හොඳ නැහැ. නිදහසේ පීනන්න ඕනි. ඒක නිසා කොන්ක්‍රීට් වලින් අපි මේ වගේ ලොකුවට හැදුවා. මුලින් ලෑලි වක් කරලා ඒවා හිටවල අපව කොන්ක්‍රීට් දාලා තමයි ටැංකිය හදාගත්තේ. හදලා මාසයක් විතර පොල්ලලි දාලා පරණ වෙන්න ඇරලා තමයි මේ විදිහට මාළු දැම්මේ. සමහරු කියනවා මේ වතුර අපිරිසිදු වෙනකොට නෙළුම් මල් කියන්නේ පැල එහෙම දාන්න කියලා. ඒ වුණාට නෙළුම් පැල දාලා තියන්නේ මේ ජයන්ට් ගුරාමි කියන අය කනවා. ඉතින් ඔහොම තමයි අද මාළු ටැංකිය අපි අස් කරේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.